සියලුම ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් ත්‍රිඒක දිවන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත් වෙමු. විවිධ අවස්ථාවලදී තෑගි දීමේ පුරුද්දක් සමාජය තුළ තියෙනවා. ක්‍රිස්තියානිකාරයන් පවසේ කරනවා. තෑග්ගක් දෙනකොට ඒක හොඳින් ඔතලා දෙන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. ඇයි ඒ? තෑග්ග ලබන්න තුළ යම් කුතුහලයක් ඇති කරලා ඔහු තුළ ඒ කුමක්ද දැනගැනීම නොඉස්සෙල්ල ඇති කරලා යම් උද්වේගයක් ඇති කිරීම තුළින් විනෝදයක් ලබා ගැනීමටයි. ටිකක් හිතලා බලන්න කඩදාසි හිඟයක් තිබෙන මේ කාලේ තෑගි උතන කොළත් නැති වුණොත් ඈත ඉඳලම තෑග මොකක්ද කියලා දැනගන්න ලැබුණාම හැඟීම මොකක් වේද කියලා. දෙවෙනිවන්සේ අපව සාදලා තියෙන විදියට අනුව පෙනියන්නේ යමක් සොයාගැනීමේ ක්‍රියාවලිය තුළ අපිට විනෝදයක් ලැබෙන බවයි. මන්ද යමක් සොයාගැනීමේදී ඇතිවන උද්වේගය එය තමන්ට නිකම්ම ලැබීමේදී ඇති නොවන නිසයි. ඒ නිසාම තමයි අපි තෑගි උතලා දෙන්නේ. ශුද්ධ ලේවිල තුළත් මෙම සංකල්පය විවහාර කර තිබෙන බව බොහෝ තැන්වල අපි දකිනවා. උදාහරණ ලෙස බැලුවොත් හිතෝපදේශ 8:17 ප්‍රඥාව ගැන මෙහෙම කියනවා. ප්‍රඥාව තමයි කතා කරන්නේ. මා සොයන්නන්ට මම සමවන්නෙමි. තවත් තැනක යෙරමියා අනාගත වක්තෘය දෙවියන් වහන්සේ කියන දේ යෙරමියා 29:13 මෙහෙම ලියනවා. නුඹලා මා සොයනවා ඇත. නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බන්ධනවා ඇත. දෙවියන් වහන්සේට ඕන නම් තිබුණා ආරම්භයේදීම සියලුම සත්‍ය එළිදරව් කරන්න. නමුත් 1 කොරින්ත 2:7-8 අනුව ඒවා සංගවාතවල ටිකින් ටික එළිදරව් කිරීමයි උන්වහන්සේ තෝරාගෙන මුනේ. සමහර විට අපි යමක් සොයා යමින් ඒ ලැබෙනතුරු බලා සිටමින් ලබා ගන්න දේවල් අපිට වැඩි අගයක් තියෙන නිසා වෙන්නේ නැති. දෙවියන් වහන්සේ අපිත් එක්ක සැඟවුණා මුත්ත තරගයක් නැත්තම් හැංගිමුත්තන් සෙල්ලමක් කරනව නෙමෙයි. උන්වහන්සේ අපිට ඉඩ දෙනවා. උන්වහන්සේ කවුද කියලත්, උන්වහන්සේ විශ්වය තුළ කරන්න හදන්නේ කුමක්ද කියලත් දැනගැනීමේ ක්‍රියාවලිය ප්‍රීතිය විඳ ගන්නට. ඒ නිසා දෙවියන් වහන්සේ පිළිබඳව අපි නොදන්න දේ ගැන අධෛර්යයටපත් නොවෙමු. ඔත්තලා තියෙන තෑගි ගලවල බලන්න තියෙන උද්‍යෝගෙන්ම සිටිමු. ඒ සියලු දේ ටිකින් ටික අපිට එළිදරව් වෙන තුරු අපි ආඥා කරමු. ප්‍රේමනී දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ පිළිබඳව මේ දක්වා අපට එළිදරව් කරලා තිබෙන දේ ගැන ස්තුතියි. ඉදිරියේදී තව බොහෝ දේ සොයා ගොස් එළිදරව් කර ගැනීමට අපට ශක්තිය දෙනු මැනව. ආමෙන්.